හිතවත් මිත්තුනි දවසින් දවස අපේ රට මහා දරුණු විද්‍යාවට මිත්‍යා වෙත යොමු වෙමින් තිබෙනවා මේකට බලපාලා තියෙන ප්‍රධානම හේතුව තමයි අපේ රටේ ඉන්න පාලකයෝගේ කියාගන්න එම නැත්නම් නායකයෝ කියාගන්න බොහෝ දෙනෙක් මේ වෙනකොට බංකොලොත් තත්ත්වයට පත් වෙලා තිබෙනවා විශේෂයෙන්ම මානසික වශයෙන් ඔවුන් බංකොලොත් වෙලා තිබෙනවා මේකට බලපාලා තියෙන ප්‍රධානම හේතුව තමයි මේ රටේ මහයුන් වෙයි කියාගන්න බහුතරයක් තමන්ගේ හෘද සාක්ෂියට පිටින් ගිහිලා වැඩ කරලා හොරකම් මැරකම් තක්කඩිකම් කුපාඩිකම් කරලා එවයින් හිත හදාගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා අන්න එහෙම වුණාට පස්සේ මොවුන් කරන ප්‍රධානමක දේ තමයි යක්ෂයෝ මලපරේතයෝ කුම්බාණ්ඩියෝ පස්සේ අනේක මේක මේ රටේ ප්‍රසිද්ධියම කරපු දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් තමයි ආර් ප්‍රේමදාස ආර් ප්‍රේමදාස ඒ කාලේ කන්‍යාමල් ලවා කිරිකලගෙඩි නාවගත්තයි කියලා මේ රටේ බහුතරයක් දැනගෙන හිටියා ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ කොන්දේස විරහිතව පෙරේතයෝ එවගේම යක්ෂය භූතයෝ අදහන පුද්ගලෙ එවගේම මරා මරාගේ අඹුව ඔබට මතක ඇති ලංකාව ඉතිහාසයේ පුත්තුත් එක්ක කුතුලා මිනී මරපු එකම නාකි අම්මන්ඩි තමයි මරාගේ අඹුව මේ අම්මන්ඩි බොහොම පැහැදිලිව කතෝලික කාන්තාවක් විශේෂයෙන්ම කාඩිනල් මැල්කම් රන්ජිත් එදා විශේෂයෙන්ම ලංකාවේ සිද්ධ වෙන මානුහිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ලංකාවට සම්බාධක දාලා තියෙන වෙලාවේ විශේෂයෙන්ම යුරෝපයට ගිහිල්ලා කිව්වේ මරා කියන්නේ හොඳ කතෝලිකයෙක් කියන කාරණේ මේ සියලුම කරුණුවලින් පේන කාරණය තමයි මොවුන්ගේ තිබෙන මානසික වශයෙන් තිබෙන බංකොලොත්භාවය මේක අපේ රටේ කලා ශාස්ත්‍රයටත් කාන්දු වෙලා තිබෙනවා විශේෂයෙන්ම පහුගිය කාලේ බොහෝ දෙනෙක් මේ රටේ කතා කරපු එක් චරිතයක් තමයි රෝසි සේනානායක රෝසි සේනානායක කියලා කියන්නේ බෝන් අගේන් කියන මූලධර්මවාදී සංවිධානයේ කාන්තාවක් විශේෂයෙන්ම අපේ රටේ සමහර කලාකාරයෝ කන්න දෙනවනම් බොන්න දෙනවනම් ඕනෑම කුප්ප කුපාඩි පාදර වැඩකට සහභාගී වෙනවා රෝසි සේනානායකත් මේ විදිහට මේ සංවිධානයේ සමග එක්වෙච්ච එක් කාන්තාවක් ඒ විතරක් නෙමෙයි ඉන් පස්සේ එක එක කලාකාරයෝ මේකට අහු වුණා අද වෙනකොට බහුතරයක් දෙනා කතා කරන සිද්ධිය තමයි වික්ටර් රත්නායකගේ සිද්ධිය විශේෂයෙන්ම වික්ටර් රත්නායකට සින්දු කියන්න බැරි තත්ත්වයක් තිබුණු අවස්ථාවකදී මොරටුව පෙට්ටේ පාදලියේ බෙල්ල මිරිකුවට පස්සේ සින්දු කියන්න හැකියාව ලැබුණයි කියලා තමයි කතාව පැතිරෙන්නේ හැබැයි මේ වෙනකොට ඔහුට සමීපතම පවුලේ සමාජිකයෝ ප්‍රකාශ කරන්නේ වික්ටර් රත්නායකට තාමත් ඉස්සර වගේ සින්දු කියන්න බැහැයි කියන කාරණේ හැබැයි පාදලිය කියලා තියෙන්නේ මේ වෙනකොට දෙයියන්ගේ බලය නිසා වික්ටර් රත්නායකට කොන්දේස් විරහිතව අවුරුදු තුනක් සින්දු කියන්න පුළුවන් හැබැයි සින්දු කියන්නේ වික්ටර් රත්නායක නෙමෙයි ඒ අර අසාමාන්‍ය බලයක් තියෙනවා කියන පාදලියගේ බලය විසින් කියලා හැබැයි මේ මොහොතේ බහුතරය ප්‍රශ්න කරන කාරණය තමයි මේ පාදලියට මෙච්චර බලයක් තියෙනවනම් ඇයි මේ රටේ මේ පවතින වසංගතයට කිසියම් විසඳුමක් හොයන්නේ නැත්තේ කියන කාරණේ ඒ විතරක් නෙමෙයි වික්ටර් රත්නායක පහුගිය කාලය තුල විශාල වශයෙන්ම බංකොලොත් වෙච්ච කලාකාරී විශේෂයෙන්ම තමන්ගේ දරුවන් සමග ඇති කරගත්තු ගැටුම විතරක් නෙමෙයි පහුගිය කාලේ මේ රටේ විශාල වශයෙන් මූල්‍ය වංචාවලට සම්බන්ධ වෙච්ච බැංකුවක වැඩ කරපු අම්මන්ඩි කෙනෙක් මොහු විවාහ කරගත්තා විශේෂයෙන්ම මොහු මේ විවාහය කරගන්නට පෙර සත්වශිම මේ ගනුදෙනු කරමින් සිටියේ මේ අදාළ කාන්තාව සමග නෙමෙයි කාන්තාවගේ අක්කත් සමග කෙසේ වෙතත් මිත්තුරුනි මේ නිශ්චිත මොහොත වෙනුවට වික්ටර් රත්නායක කොන්දේසි විරහිතව ගෙදර පුරාම දෙවියන් සම්බන්ධයෙන් විවිධ වාක්‍ය ගසා ගනිමින් අන්ත භක්තියෙන් පිස්සු කෙලිමින් ඉන්නවා කියලා තමයි ඔහුගේ දියණිය ප්‍රකාශ කරන්නේ කෙසේ වෙතත් මිත්තුරුනි සමහර අය කියන කාරණයක් තමයි වික්ටර් රත්නායක මේ මොරටුවේ තියෙන අම්බලමට නැත්තම් මේ මඩුවට හරක් මඩුවට ඇදගෙන ගියේ වෙන කවුරුවත් නෙමෙයි ඔහුගේ අලුත් අඹුවයි කියන කාරණේ විශේෂයෙන්ම මේ අඹුව නිරන්තරයෙන්ම මේ පාදලියත් එක්ක ගනුදෙනු කරන කාන්තාවක් හැටියට තමයි සමහරු සඳහන් කරන්නේ කෙසේ වෙතත් දවසින් දවස අපේ රට මහ විනාශයකට යනවා මේකට ප්‍රධානම හේතුව තමයි මේ වෙනකොට අපේ රටේ සමස්තයක් විදිහට ජන සමාජයේම බංකොලොත්භාවයට පත්වීම විශේෂයෙන් මෙවැනි කාලකන්ණි තත්ත්වයක් වෙනස් කරන්න පුළුවන් පුද්ගල වෙනසකින් නෙමෙයි ප්‍රතිපත්තිමය වෙනසකින් අන්න ඒ සඳහා අවශ්‍ය කරන ආධ්‍යාත්මික නායකත්වය දිය හැකි සමාජ දේශපාලන වෙනසක් කළ හැකි සමාජ දේශපාලන කණ්ඩායමක් සමග
අපි පෙරට යමු මෙතුණි අර්ගෙන්තු ජයග්‍රහණය නෙමෙති ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්නවා ඔබ සැමට ජය